අපේ රටේ මිනිස්සු බහුතරයක් හිතන්නේ ඩිජිටල් විදියට. සමහරු හිතයි මේක ආඩම්බර වෙන්න කාරණයක් කියලා. හැබැයි මේකේ තේරුම ඔබට එකපාරට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඩිජිටල් වල තියෙන අවස්ථා දෙකයි. එකක් එක, අනිත් එක බිඳුව. මෙන්න මේ අවස්ථා දෙක පමණයි ඩිජිටල් ලෝකයේ තියෙන්නේ. ඉතින් අපේ මිනිස්සුත් හිතන්නේ පතන්නේ බොහෝ දෙනෙක් ඒ විදියට, හැම කෙනෙක්ම නෙවෙයි. හැබැයි අපි හිතන්න ඕනේ ඇනලොග් විදියට. මොකද්ද මේ ඇනලොග් විදිය? උදාහරණයක් විදිහට කවුරු හරි මහින්ද රාජපක්ෂව විවේචනය කළොත් සමාජයේ ඔහුට ලේබලයක් ගහනවා, මෙන්න මෙයා UNP කාරයෙක්, රනිල්ගේ පක්ෂපාතී කෙනෙක්. ඒ වගේම රනිල්ව විවේචනය කළොත් ලේබල් එකක් ගහනවා, මෙන්න මෙයා මහින්දගේ ගොට්ටේ, එහෙමත් නැත්නම් මහින්දගේ බයියේ. ওই විදිහට. එතකොට කවුරු හරි කෙනෙක් බොදුබල සේනා ඥානසාර හිමියන්ව විවේචනය කළොත් මෙන්න මෙයා තම්බින්ට යම් යම් දෙයක් කරන කෙනෙක් කියලා කියනවා. ඒ කියන්නේ අපේ මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ පැත්තේ නැත්තම් එයා අනිවාර්යයෙන්ම ඉන්නේ අනිත් පැත්තේ කියලා. හැබැයි අතරමැදි අවස්ථාවන් තියෙන මැදහත්ව හිතන මිනිස්සු ඉන්නවා කියලා අපේ සමාජයට අමතක වෙලා තියෙනවා. අන්න ඒකයි විදු කිව්වේ ඇනලොග් ක්‍රමයටයි අපි හිතන්න ඕනේ කියලා. ඇනලොග් සංඥාවක බලන්න, ඇනලොග් විදිහට ගියාම අතරමැදි අවස්ථා ඕනතරම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. අතරමැදි අවස්ථා අනන්ත සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. ඉතින් මේ සමාජයත් එහෙමයි. මේ සමාජයේ ඉන්නේ අන්තවාදී මිනිස්සු විතරක් නෙවෙයි, අන්තවාදී මිනිස්සුනුත් ඉන්නවා. හැබැයි මෙදහත්ව හිතන මිනිසුන් කොට්ටාසයක් ඉන්නවා. ඉතින් යම්කිසි පුද්ගලෙක් කියන කරන එක ප්‍රකාශනයක් අරගෙන, කියන කරන එක වැරද්දක් අරගෙන ඒ පුද්ගලයා ගැන සමස්ත විවේචනයකට යන්න, සමස්ත තීරණයකට යන්න අපිට හැකියාවක් නැහැ. ඒ වගේම තමයි අපි හිතන්න ඕනේ හැමතිස්සෙම මෙදහත්ව, අන්තවාදීව නෙවෙයි. මම ඔබට පුංචි උදාහරණයක් දෙන්නම්. පහුගිය දවස්වල අර කිලිනොච්චියේ කොටියාගේ සිද්ධිය අපි ගමුකෝ. මේ අවස්ථාවේදී හැමෝගෙම අනුකම්පාව කොටියා දිහාට යොමු වුණා. මේ කොටියාට හිංසා කරපු පුද්ගලයින්ව නීතියේ රැහැනට ගේන්න ඔවුන්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්න බොහෝ දෙනෙක් හිටියා. නිකමට හිතලා බලන්න, ඒ කොටියම ඒ පැත්තේ ඉන්න පුංචි ළමයෙක්ට හිරිහැරයක් කළා නම්, පුංචි ළමයෙක්ව මරණයට පත් කළා නම් ඔබේ ප්‍රතිචාරය මොකක් වෙයිද කියලා. ඔබ ඒ වෙලාවේදී කොටියාගේ පැත්තෙන් හිතුව මිසක්කන් ඒ කොටියට බයි, මරණ බයි ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ පැත්තෙන් හිතුවේ නෑ. ඉතින් මේ වගේ සමාජයේ තියෙන බොහෝ ප්‍රශ්න ගැන අපේ මිනිස්සු කල්පනා කරන්නේ ඒ විදිහට. ඔවුන්ට ඒ තත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණ දවසක තමයි ඔවුන්ට මේකේ යථාර්ථය, මැදහත්ව හිතන විදිහ ගැන වැටහෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණය ඔළුවට ගත්තොත් අපිට සමාජයක් විදිහට ඉදිරියට යන්න හැකියාවක් තියෙනවා. ඔබට හොඳම උදාහරණයක් මම කියන්නම්. YouTube එකට යන්න, එහෙමත් නැත්නම් Facebook එකට යන්න, සමාජයේ කතාවට, කතාබහට ලක් වෙන යම්කිසි වීඩියෝ එකක්, එහෙමත් නැත්නම් යම්කිසි post එකක තියෙන comment වලට ගිහිල්ලා බලන්න මිනිස්සු කොයිතරම් අන්තවාදීද කියලා. හැම කෙනෙක්ම නෙවෙයි, මැදහත්ව හිතන යම්කිසි කොට්ටාසයක් ඉන්නවා. නමුත් සමහර වෙලාවට ඔවුන් අදහස් ප්‍රකාශ කරන්න බයයි. මොකද මේ අන්තවාදීන්ගේ ගැරහුමට ලක් වෙයි කියලා. ඉතින් අපි යමක් ගැන comment කරනකොට, යමක් ගැන අදහස් දක්වනකොට ඒ පිළිබඳව අවබෝධයකින් යුතුව මැදහත්ව හිතලා බලලා අනුන් කියන දේම නෙමෙයි, Tamange බුද්ධියට වැටහෙන දේ පිළිබඳව කල්පනා කරලා බලලා අදහස් පළ කළොත් හොඳයි. විදු හැමදාමත් කියනා වගේ මේ social media account එකක් තියෙන ඔබ මේ සමාජයේ මාධ්‍යකරුවෙක්. ඔබ කියන දේ අහන පිරිසක් ඉන්නවා. ඒ නිසා ඔබ මේ සමාජයට නිවැරදි දේ දෙන්න හැමතිස්සෙම කල්පනාකාරී විය යුතුයි. ගොඩක් අය පෙළඹිලා ඉන්නේ අනුන්ගේ කුණු ගොඩක් හොයාගෙන ඒක ෂෙයා කරලා ඒකෙන් සල්ලි හොයාගන්න. එමත් නැත්නම් මේ අනුන්ගේ කුණුගොඩ විකුණලා ජීවත් වෙන්න, අනුන්ගේ කුණුගොඩ තුලින් Tamanගේ ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය හොයාගන්න. බොහොමයක් YouTube channel තියෙනවා ඒ වගේ, බොහොමයක් Facebook page තියෙනවා ඒ වගේ. අපිට යම්කිසි පුද්ගලයෙක් වැටිලා ඉන්න තැනින් උඩට එන්න උදව්වක් කරන්න බැරි නම් ඇයි අපි මේ පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගහන්නේ? ඔබේ පුද්ගලික ජීවිතයට ඇඟිලි ගහනවට ඔබ කැමතිද? ඒ වගේ තමයි සමාජයේ අනික් අය. ඉතින් මෙන්න මේ දේවල් ගැන කල්පනාකාරී වුණොත් අපිට මේ රට, මේ ලෝකය වෙනස් කරන්න පුළුවන්. රටක් විදිහට ජාත්‍යන්තරයේ ඉස්සරහට යන්න අපිට හැකියාවක් තියෙනවා. අපේ ඔළු වෙනස් කරගත්තොත්, අපි හිතන පතන විදිය වෙනස් කරගත්තොත් ජාතියක් විදිහට අපිට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලයි විදුට නම් හිතෙන්නේ. ඉතින් දැන්වත් ඩිජිටල් ක්‍රමයට හිතන එක නවත්තලා ඇනලොග් ක්‍රමයට හිතන්න පටන් ගමු. තවත් මේ වගේ අදහසක් එක්ක විදු තවත් දවසක ඔබව හම්බ වෙනවා. එහෙමනම් ගෙල්ලෙන්න.